නිර්මාණශීලීත්වය කියන්නේ අපි උපතින් රැගෙන එන දෙයක් වගේම කාලයක් යද්දී අපේ හැකියාවන් තුලින් වර්ධනය කරගන්නට පුළුවන් දෙයක්. මෙලෝකේ බොම අපූර්ව ගණයේ නිර්මාණ ශිල්පීන් බිහි වෙලා තියෙන්නේ තමන්ගේ හැකියාව දිනෙන් දින වර්ධනය කරගත්තු නිසා. එන්නදත් කලාව තුල සැරිසරන්න මේ ටීවී එකේ ආර්ට් එක. මේ ලෝකය තුල කලාවත් එක්ක බැඳෙන සුන්දරම දේ මොකද්ද කියලා මම ඔබේ විමසුවොත් එහෙම ඔබට විවිධාකාර පිළිතුරු තිබෙන්නට පුළුවන්. ඒ අතර ඉහළින්ම තියෙන දෙයක් විදියට සෝබාදහම සහ පරිසරය හඳුන්වන්නට පුළුවන්. මේ පරිසරයේ සුන්දරත්වය ඡායාරූපකරණයට නැගීම සහ චිත්‍රයට නැගීමත් බොහොම සුන්දර දෙයක්. ඒ බොහොම අපූරු කලාවක්. අද අපි අන්න එවැනි කලාවක් ගැන විමසන්නට සූදානම්. Young Eye on Nature ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය මගින් පවත්වන ඡායාරූපකරණය සහ චිත්‍ර ප්‍රදර්ශනය ගැනයි අපි අද TV කෑට් එකෙන් මේ විමසන්නට සූදානම් වෙන්නේ. තරුණ සත්වවේදීන්ගේ සංගමය අපේ පරිසරය වෙනස් විදියකට දැකලා ඒ වෙනස් විදියට දකපු දේ තමන්ගේ නිර්මාණ තුලින් ඉදිරියට රැගෙන යන උත්සාහ කරනවා. ඒ නිර්මාණ කාර්යයේ ප්‍රතිඵලයක් විදියට සිදු කරන තවත් ක්‍රියාවක් විදියට අද දිනේදී පැවැත්වෙන මේ ප්‍රදර්ශනය හඳුන්වන්නට පුළුවන් Young Eye on Nature. මේ ප්‍රදර්ශනයේ වනජීවි ඡායාරූපකරණය පිළිබඳව කැමැත්තක් දක්වන ඔබට විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ ගැන කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සභාපතිතුමා. දැන් මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ මේ පළවෙනි වතාවට නෙවෙයි, මේක බොහොම කාලයක් තිස්සේ පැවැත්වෙන ප්‍රදර්ශනයක්. අපි කියමු මේ වර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කීවෙනි වතාවටද සහ මේ ප්‍රදර්ශනය ඇත්තටම සංවිධානය වෙන්නේ ඇයි? මේක 23 වන වතාවටත් පවත්වන මේ ප්‍රදර්ශනය අප සංගමය විසින්. අප සංගමය 1972 වර්ෂයේ නොවැම්බර් මාස 17 වන දින තමයි ආරම්භ කරේ. කියන්නේ අවුරුදු 45ක තිස්සේ අපි මේ සංගමය පවත්වන ලබනවා. ඒ වගේම අවුරුදු 45ක් පුරාවට මේ ක්ෂේත්‍රයේ සංරක්ෂණ කාර්යයේ නියැලෙනවා. ඒ වගේම විශාල සංරක්ෂකයින් පිරිසක් අපි මේ ක්ෂේත්‍රයට දායාද කරලා දීලා තියෙනවා. ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය දැන් සමාජිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ වෙනකොට. අපි කියමු ඉන්න සමාජිකයන් ප්‍රමාණය, ඒ වගේමයි මේ සමාජිකයන්ගෙන් ලැබෙන දායකත්වය, ඔවුන්ගේ කැපවීම ගැනත් අපි යම් සඳහන් කිරීමක් කරමු. ඔව්, ඇත්තටම මේ වසර වන විට ක්‍රියාකාරීත්වයේ සමාජිකයින් 500ක් පමණ ඉදලා ඉන්නවා. ඊට අමතරව සමාජිකත්වයේ තියෙනවා ඇත්තටම ලක්ෂකට පමණ ප්‍රමාණයක සමාජිකත්වයක් මේ වෙනකොට අප සංගමය විසින් ලබාගෙන තියෙනවා. Young Eye on Nature ප්‍රදර්ශනය මෙලෙස රසවිඳිද්දී අපිට හමු වෙනවා ඒ ප්‍රදර්ශනය ආරම්භයේදී. මේ පැවැත්වෙන්නේ 23 වන ප්‍රදර්ශනයේ. එහි පළමු වන ප්‍රදර්ශනයේ විශේෂයෙන් මෙම කාල සීමාව තුළ මෙම සත්වවේදීන්ගේ සංගමය ආරම්භයට කැපවෙච්ච පුද්ගලයෙක් අපිට හමු වෙනවා. එතුමන් වර්තමානයේ වෙද්දී එහි උපදේශකවරයෙක් විදියට කටයුතු කරනවා. මම දැනගන්න කැමතියි දැන් මෙච්චර කාලයක් බොහොම දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. 1990 වර්ෂයේදී මුල්ම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. සාමාන්‍යයෙන් එදා සහ අද වෙද්දී මේ ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයත් බොහොම දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. මොකද හිතෙන්නේ ඇත්තටම අද වෙද්දී එදා ඒ පටන් ගත්ත කාල සීමාව සහ අද ගැන කොහොමද දැනෙන්නේ? 1991 දී තමයි පටන් ගත්තේ ඡායාරූප 39 එතුමනේ පළවෙනි ප්‍රදර්ශනයට මහජන පුස්තකාලය තමයි පැවැත්වුවේ. ඉතින් ඒක ලොකු ආකර්ෂණයක් ගත්ත අපේ සංගමයටත් ඡායාරූප ශිල්පීන්ටත් සත්තුන් ගැන සම්බන්ධවත්. ඒක නිසා අපි වාර්ෂිකව මේක තියන්න ඕනේ කියලා තීරණය කරලා මේ දක්වා දිගටම කරගෙන එනවා. දැන් එදා 39 අද තියෙනවා 100 ගණනක්. ඒ වගේම ඡායාරූප ශිල්පීන් බොහොමයක් ඉන්නවා. ඉතින් ඒක ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. මේකෙන් එක අරමුණක් තමයි අපි පරිසරය ගැන අපි දකින්න නැති දේවල්. දැන්
යම් කිසි පොඩි පොඩි ඇක්ෂන් දේවල් තියෙනවා සමහර කුඩා සතුන් දින අපිට පැහැදිලිව හරියට දකින්න නැති දේවල් මේ ඡායාරූප ශිල්පීන් විසින් තරුණ ඡායාරූප ශිල්පීන් විසින් අපේ රටට අනිත් ජනතාවට පෙන්වනවා. ඉතින් මේකෙන් වෙන්නේ ආකර්ෂණයක් වෙන එක. කියන්නේ සතෙක්ගේ ඡායාරූපයක්ද බැලුවාම මේකෙන් වෙන්නේ සතාට කියන ආසාවක් හිතෙනවා. එතකොට ඒකෙන් පෙළමිනවා ටික ටික මේ සඳහා යොමු වීමක් තියෙනවා. ඒක අඩු ගන්න හිතේ හරි තියාගෙන ඉන්නවා ආ මේ සත්තු මෙහෙම මේ වටිනවා කියලා. ඉතින් මේ දෙක තමයි අපේ ප්‍රධානම බලාපොරොත්තු. ඊට අමතරව අපේ සංගමේ සමාජිකයන්ගේ දක්ෂතා මේකෙන් පිළිඹු වෙනවා. උන් විවිධ ප්‍රදේශවල සැරිසරනවා. අපි ගොඩක් කරාට ඒ කාලේ දැක්කේ ඡායාරූප හැටියට අලිකොටි විතරයි. කියන්නේ මේ පොඩි කුඩා දේවල් ඊට මිශ්‍ර ඡායාරූප ප්‍රදර්ශන දැක්කේ නැහැ. අතන මේ හිඳ තමයි මේක විශේෂත්වයක් වෙලා තියෙන්නේ. වර්තමාන වෙද්දී ඒ වගේ විශේෂත්වයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ අද වෙද්දී අපේ තරුණ පරම්පරාව විවිධාකාර දේවල් තමන්ගේ විනෝදය සහ තමන්ගේ මේ නිදහස් කාල සීමාව වෙනුවෙන් වෙන් කරනවා. එවැනි පිරිසකට මම දැනගන්න කැමතියි. දැන් ඔබතුමන් මෙහි මේ මේ කලාව තුළ ජ්‍යෙෂ්ඨයෙක් විදිහට කටයුතු කරන විශේෂම අත්දැකීම් රාශියක් තියෙනවා. මම දැනගන්න කැමතියි දැන් සාමාන්‍යයෙන් තමන්ගේ විවේක කාලය එහෙම නැත්නම් තමන්ගේ මේ මේ තමන්ට මේ මේ හිතට නිදහසක් ලැබෙන කාලය මේ වගේ දෙයකට කැපකරොත් එහෙම තරුණ වයස කෙනෙක්ට ඒක කොච්චර වැදගත්ද මම දැනගන්න කැමතියි. ඔබතුමන් කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් දැනුම තියෙනවා. ඒක ගොඩක් විශේෂ ප්‍රශ්නයක්. මොකද අද අපේ තරුණය නිතරම ඉන්නේ ෆෝන් එකත් එක්ක තමයි. මට බාහිර දේ ගැන හිතන්නේ නැහැ. ඉතින් විවිධ දේවල් වල යොමු වෙන තරුණය. සමහර ඒවා එච්චර අපි දන්න විදිහට හොඳ නැති දේවල්. ඉතින් මේ වගේ ඡායාරූප ශිල්පියෙක් වෙන එක වනජීවි මේ දේවල් වලින් ඈත් කරන්නේ. නරක දේවල් වලින් ඈත් කරන හොඳ පැත්තට යන එකක් තමයි අනිවාර්ය. විශේෂයෙන්ම පරිසරය සම්බන්ධයෙන් සතුන් ගැන. ඒ සතුන් සම්බන්ධයෙන් වැඩ කරන අය කතා කරන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් වෙනස් ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මේ ඡායාරූප ශිල්පීන් මේකට යොමු වුණොත් ඔවුන් බොහෝ දේවල් දකින්න පෙළඹෙනවා. මොකද අද අර සීමා ඒකාකාරී පරිසර يعني ජීවන රටාවේ වෙන් වෙලා හොඳ පැත්තට තවත් යොමු කරන එකක් වෙනවා. ඒ වගේම තමයි දැනුමකුත්. ඊට ඒ විතරක් නෙමෙයි. يعني උන්ට පරිසරය ගැන සතෙක් කොහොමද ඉන්නේ? ඒ වගේ දැනුමකුත් උන්ට ලැබෙන එක හින්දා බොහොම විශේෂ දෙයක්. කුඩා කාලේ ඉඳන් මේ ඡායාරූප ශිල්පියර යොමු වෙන. කන්ද අද කැමරාස් ගොඩක් දාති තියෙනවා. ලේසියෙන් ගන්න පුළුවන් ඉස්සර වගේ නෙමෙයි. ඒක නිසා ගොඩක් දෙන්න මේ යොමු වෙලා කරන්න පුළුවන් දෙයක්. අනිත් එක මහා කැලා වලට යන්නවත් උන්නේ ආරම්භය කරන්න පුළුවන් තමයි ගේවත්තාවටින් ආරම්භ කරන්න පුළුවන් දෙයක්. හොඳයි. යන් අයෝන් නේචර් ප්‍රදර්ශනය අපි තව දුරටත් රස විඳමු මේ ටීවී එකේ ආට් එක. ශ්‍රී ලංකා තරුණ සත්වේදීගේ සංගමය විශේෂයෙන්ම මේ ඡායාරූප වගේම චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වද්දී මම දැනගන්න කැමතියි දැන් අද වෙද්දී මේ ඡායාරූපකරණ එහෙම නැත්නම් මේ චිත්‍ර කලාව මේ විශේෂයෙන්ම වනජීවි මේ පරිසරයත් එක්ක සම්බන්ධ මේ ඡායාරූප සහ චිත්‍ර කලාවට වර්තමානයේ වෙද්දී අපේ රටේ තරුණයන්ගේ තියෙන කැමැත්ත මොන වගේද? ඇත්තටම කියනවනම් කියන්න සන්තෝසයි. තරුණ පරපුරේ ලොකු නැඹුරුවක් තියෙනවා විශේෂයෙන්ම පරිසරයත් ආරක්ෂා කරගෙන චිත්‍රකරණය සහ ඡායාරූපකරණයට යොමු වෙන්න. ඒක අපි වාසනාවන්ත පැත්ත දකින්නේ ඡායාරූපකරණයට පමණක් නෙවෙයි ඔවුන් යොමු වෙන්නේ පරිසරයත් ආරක්ෂා කරගන්න ගමන් චිත්‍රකරණයට සහ ඡායාරූපකරණයට යොමු වෙච්ච එක. ඕගලන්ට මෙතනදී දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා තරුණ පිරිසක්ගේ ඡායාරූප එකතුවක්. ඉතින් මෙතනදී මේ සියලුම ඡායාරූප වුන් ශේෂ්ත්‍රයට ගිහිලා ගත්ත ඡායාරූප සහ කිසිම සතෙකුට ඒ පරිසරයට කිසිම හානියක් නොකර ගත්ත ඡායාරූප තමයි අපි ප්‍රදර්ශනයට ඉදිරිපත් කරලා තියෙන්නේ. චිත්‍රකරණයට සහ ඡායාරූපකරණයට ආසාවක් දක්වන අයට අවස්ථාවක් ලබා දීලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න. සංගමේ සමාජිකත්වය ලබා ගත්තට පස්සේ ඔවුන්ට පුළුවන්කමක් තියෙනවා නොමිලේ ඇවිල්ලා චිත්‍රකරණය සහ ඡායාරූපකරණය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යාපනයක් ලබා ගන්න. අතරම අපි සංගමය තුළදී අපි කරන්නේ වනජීවි සම්බන්ධ ඡායාරූපකරණය සහ චිත්‍රකරණය. ඉතින් ඔවුන්ට පුළුවන් මුල ඉඳලම කැමරාවක් කියන්නේ මොකද්ද කියන තැන ඉඳලම එහෙම නැත්නම් පින්සල කියන්නේ මොකද්ද පැන්සල කියන්නේ මොකද්ද එතන ඉඳලම චිත්‍රකරණය සහ ඡායාරූපකරණය සම්බන්ධයෙන් වැඩි දුර දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් ලබා ගන්නවා.